මේ තිබෙන ඇතැම් කරුණු නීති රීතිවලට එක්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වීම, ඇතැම් කරුණු මැතිවරණ නීතියට එක්වීම, මේ කියන කරුණු ඉතාමත් අවශ්‍යයි කියලායි මම අදහස් කරන්නේ. විශාල වශයෙන් රජයක මුදල් වියදම් කිරීම, අනවශ්‍ය විදියට මුදල් වියදම් කිරීම, අනවශ්‍ය දේවල් වලට වැය කිරීම කියන කරුණුවලදී අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම දකින ප්‍රධානම කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට තිබෙන සීමාවන් පිළිබඳව අඩුපාඩු. ඉතින් මේ වගේ දේවල් නීතියේ නැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ සීමා කිරීම පිළිබඳව. අනිත් එක තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳලා මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඉල්ලන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ඒවා අසීමිතයි. ඇත්තටම කියනවා නම් අද උදේ මාත් එක්ක ටිකක් මේ ගැන වාද විවාද වුණා. මොකද රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් වලට දීමනාවට අමතරව තව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට ලොකු බලපෑමක් අද උදේ. දැන් ලක්ෂ 4කට වැඩිය හම්බෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට. තව ලක්ෂ දෙකක් අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බෑ කියලා මං අත්සන් කළේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලදී තමයි ඔය යම් යම් ප්‍රශ්න මතුවෙන්නේ.